වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කරන රිජ්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරියගේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම ගැටලුවට ඉදිරි සතිය තුළ විසඳුම් ලැබුණේ නැත්නම් එළමෙන 23 වනදායින් පසු දීප ව්‍යාප්ත වෘත්ති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි එම සංගමය පවසන්නේ. පහුගිය දවස්වල සහ මේ දිනවල අපි දන්නවා ඉන්සියුලින් ඖෂධය රෝහල්වල විශාල හිඟයක් තියෙනවා. හැබැයි එහෙම තිබියදී වෛද්‍ය විජේසූරිය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියන ඕන තරම් තමන් ගාව ඉන්සියුලින් තියෙනවා. රටේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා රිජ්ජාරය ළමාරවලින් ඉන්සියුලින් ගන්න පුළුවන්. එතකොට අපි අහනවා අනවශ්‍ය විදියට අතිරික්ත තොග තමන්ගේ රෝහල තුල රදවගෙන කාගේ ජීවිතද මේ අවධානය දාන්නේ? එතකොට මේ ජීවිතවල වගකීම ගන්නවද මේ වෛද්‍ය විජේසූරිය? දැන් පහුගිය දවස්වල අපි දැක්ක ඔහු කතා කරනවා රිජ්ජාරය ළමාරවල් වග්ගඩ සැත්කමකින් පස්සේ මරණයට පත් වෙච්ච දරුවා සම්බන්ධයෙන්. හිදි මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා විහිළු සහගත ප්‍රකාශ කළා, වගකීම් විරහිත ප්‍රකාශ කළා, අවසානයේ ගැටළු අවුල් ජාලාවක් බවට පත් කරනවා. දරුවාගේ මරණ පරීක්ෂණය සිදු කරපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වුණා. හීදී අපි දකිනවා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශය මාධ්‍ය සමූහකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිදු කරාට පස්සේ බලෙන් මයික් එක අරගෙන තවත් කාරණයක් ප්‍රකාශ කරනවා මේ වැඩ බල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. දැන් මේවා මේ විනය විරෝධී කාරණාවක්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් මේ පුද්ගලයාව ආරක්ෂා කරගනි. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටුවලින් අදිසි හස්ත දැන්වත් තීරණය කරන්න එනවා. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රද, තමන්ගේ පෞද්ගලික හිතවත්කම්ද, නැත්නම් මේ රටේ ජනතාවගේ ජීවිතද කියන එක. මොහුව මෙතනින් ඉවත් කළොත් අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන්ට පැන නගිලා තියෙන ගැටළු වලින් 50%කට වැඩි ප්‍රමාණයක් විසඳෙනවා. ඉතින් මේ අකාර්යක්ෂම පරිපාලකයාව මෙතනින් ඉවත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා අපි අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා කරනවා. එම මධ්‍යම කාරක සභාවේදී අපි දැඩි තීරණ ගන්නට නියමිතයි. ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නට කිසිම විටක අපි පසුබට වෙන්නේ නැහැ. සතියක කාලයක් තියෙනවා ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගන්න, සුදුසුකම් නැති පුද්ගලයන්ම ඉවත් කරන්න, සුදුසුකම් සහිත වෛද්‍ය පරිපාලකෙක් මෙම තනතුරට පත් කළා, මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම නවත්තන්නට අවශ්‍ය මූලික පියවර ගන්න. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගයට සහාය පළ කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ රත්මලානයේදී පැවැත්වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.